සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා මේ විවිධාකාර රෝගාබාධ ආදී හැදෙන අවස්ථා තියෙනවා. දැන් ඒ වගේ මේ විවිධාකාර අයට ඇඟවලට හැදෙන රෝග ආබාධ නොඑක ආකාරයෙන් හැදෙනවා. මේක එකන ලෙඩ රෝග හැදෙන ක්‍රමවේද. කර්මජ රෝග කියලා කොටසක් තියෙනවා. ඒ වගේ කර්ම රෝග නොවන කර්ම රෝග නොවන මේ බාහිර රෝගේ විවිධ උපක්‍රමික ආබාධ තියෙනවා. ඒ වගේ කනබොන ආහාර ආදීන් ඇතිවෙනා වූ විෂමතා ව්‍යාහාර විෂමතාවින් යට ගන්න රෝග තියෙනවා. මේ තවත් ආගේ ප්‍රශ්න වලට පිළිතුරු කතාවක් වේ කියන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවල විවිධ රෝගාබාධයන් ඇති වෙනවා. එතකොට ඒවට හේතු වෙන විවිධ කාරණා තියෙනවා. දැන් ඔය අද තියෙන රෝග ලක්ෂණ. දැන් AIDS රෝගය කියන රෝගය. දැන් මේක මහා භයානකයි කියලා මේ ලෝක ප්‍රසිද්ධ දෙයක්. ඉතින් මේ වගේ අවස්ථාවල් උදා වෙන ක්‍රම කොහොමද කියලා අහන්න. මොනවද ඒකට හේතු වෙන්නේ? ඉතින් මෙයාගේ අවස්ථාවල දැන් පද නිරුක්ති දෙලිමේ ඒ කියන්නේ මොකද්ද? ඒක සංඛාරය මොකද්ද? දැන් එහෙමත් අහන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ කාමයට ගොදුරු වෙන පුද්ගලයා කතා කරන කතාව මොන જાතිය භාෂාවේ වචනයක් නත් ඒ වචනේ. ඕකේ තියෙනවා ඕකේ නිරුක්තිය. ඒ අඩ ආස් කියන එක තමයි ඒත්ස්. ඔය අඩ කියලා කියන්නේ අපි මේ නොඑක ආකාරයෙන් අපි මේ වැඩ කටයුතු කරගන්නවා අඩේට තියා ගන්නවා කියලා එකක් තියෙනවා. අඩේට තියා ගන්නවා කියලා කියන්නේ වාහිදි ලබන්නා වූ තමන්ට මොන මොන දයක් හරි කරගන්න තමන්ට අවශ්‍ය දයක් කරගන්න ආධාරකයක් වශයෙන් බාහිර දේවල් ආශ්‍රය කරනවා. ඔන්න ඔය අඩ ආශ්‍රය කරන්න යන්නේ හොතන. අඩ ආශ්‍රය කරනවා කියන්නේ අමුදැමියන් වශයෙන් ආවායි වහ වුණ නම් ඒ අඩේ මිසක් වෙන අඩයක් වශයෙන් යන්නේ හොතන. අඩේ විතරයි. තවත් අඩ හොයන්න කිව්ව තමන්ගේ ප්‍රශ්න වලට ඕවා ආශ්‍රය කරන්න ගියාම මේකෙන් හටගන්න රෝග ලක්ෂණ තමයි ඒ අඩ ආශ්‍රයත් ඒඩ්ස් කියන්නේ. ඒකේ සංඛාරය උතනයි තියෙන්නේ. ඉතින් ඔබ ඇති කියලා හැදෙන්නේ විදිහෙමුත් නැහැ. මුල උතන. ඕකට හේතුකාරක වන්නා වූ දෙයක් ලෝකයේ මෙහෙයවලා. විවිධාකාර ක්‍රම වලින් ලෝක සත්‍යයට අවලක් අසාධාරණයක් කෙරුවා නම් කවදා හරි කර්ම විපාකයක් බල දෙන්න ඔබ වැඩිලා වැඩිලා ඉදිරියට. සසරිදී ඒ අධ්‍යයනය නැන්න වෙන කාලයකදී හරි. ඒ වගේ දෙයකට කොටු වෙන්න මාර්ග පෑදෙන්න පුළුවන් කෙනෙකුට. මොකද වෙන්නේ? අන්න ඒ වගේ ලෝක සත්‍යයක තියෙනවා මේ කාම ආස්වාද වැනි දේවල්. පංචකාම ආස්වාදිය මරවුගුල් කිව්වේ ඕකයි. ඔය මරවුගුල් පස්සේ ගියහම ඒකාන්තයේ සිද්ධ වෙන්නේ කවදාරි අයහපතක් නෙවෙයි යහපතක් නෙවෙයි. ඒක මොන පැත්තෙන් හරි ඔය විදිහට මගේ පෑදෙනවා. ලස්සන පස්සේ ගිහිලා ඉතින් සතෙක් වුණොත් එහෙම, පළ ගැටියෙක් වුණොත් එහෙම උත් ලස්සන පස්සේ ගියා මැරෙනවා විච්චිලා. පහන් දැල්ලේ ආලෝකයේ දැකලා ඌට ප්‍රියමනාපයක් ඇවිල්ලා පයින්නවා ඒකට. ඌ එකෙන් පිච්චිලා මැරෙනවා. සුවඳ පස්සේ ආග්‍රහණයෙන් ඉගෙනලා සුවඳ පස්සේ යන්න යන්න ගියාම බබරෙක් වෙලා විතර කපුරු මල්ලේ සුවඳ වහපුවා ඌ මැරෙනවා. ඒකත් එක ක්‍රමයක්. ඒ වගේ සුවඳ පස්සේ ගිහිලා ඉවල්ලාගෙන ගිහිලා රත්තු වහකලා මැරෙනවා. නෙයික ආකාරයෙන් ඒක සිද්ධ වෙනවා. ඒ වගේම රස පස්සේ යන. රස පස්සේ ගිහිල්ලා ඌ වහදාපු අරක්කු බීලා හරි කවන්නේ මිනිස්සු මැරෙනවා. කාට ඉදිරි වෙලා නැත්නම් ඕන එකක් දෙන්න පුළුවන්. මූට කා මූට බත් පැන් ඕන එකනේ මූට වහ ටිකක් දාලා දුන්නා මූ මැරලා යනවා. ලීසියෙන් පුළුවන් කියලා කවුරු හරි කොහරි බොල්ලක බෝතලයක් හංගලා දෙනවා වහ දාලා. ඒක අතාලා බීලා මැරලා යනවා. අන්න නරක වෙන හැටි ඒවා. ඒක ඔක්කොම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ස්පර්ශයට වහල් වෙච්ච එක හොඳ හොඳ ස්පර්ශ හොයන්න ගිහිල්ලා නැති ලිරත් හදා ගන්නවා. නින්දාවට පත් වෙනවා, විඩාකාරයට පත් වෙනවා. ඉතින් මේ જાතිය මානසික හිතන එක ඌ පිස්සෙක් වෙනවා. වැඩක් නැති නඟුන මානසික තේජුම කළා යොමු කළා ගිහිල්ලා අන්තිමට මුලාවටපත් වෙච්ච මානසිකත්වයම මේ පුලා වෙලා හිටන් මානසික විකෘතියක් ඇති කරගත්ත කෙනෙකුත් වෙනවා. ඉතින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නේ මේ හයේම තියෙන ස්වභාවයක් තමයි. වහල් වෙලා ගියොත් අවඩක් අසාධාරණයක්, අවඩක් විනාශයක් සිද්ධ වෙනවා මිසක් හොදක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔක්කොම අපි දකින්න තියෙන්නේ මේ වෑයන් තිබෙන්නා වූ අවඩ අසාධාරණ දැකලා යම් දසකින් මිදෙන්න බලනවා. ඒවා පාලනය කරගන්න ඕනේ. ඒවා පාලනය කරගන්නේ මිදීමට ඉතින්ලා එකපාරේ මිදෙන්නේ බැරි හින්දා හරියට පුනරුත්ථාපනය කරනවා කියලා එකක් තියෙනවා. ඒ කුළු විපාය, මත්පැන් විපාය පුනරුත්ථාපනය කරන එකපාරම නවත්තන්නේ ගහින් ගෙඩින්නේ නැහැ සියල්ල.
හොඳ හින්දා නෙමෙයි ඒක බාල කරපු එකක් ඉතේලා දීලා මාස ගානක් ඒක පුරුදු කරලා ඊට පස්සේ තව බාල කරලා දීලා ඕම කරලා ක්‍රමක්‍රමයෙන් ගිහිලා තමයි අන්තිමට දෙන්නේ වෙනතුව නවත්තන්නේ. ඒ වගේ මේ කාමයන්ට මත් වෙලා අනන්ත සංසාරي ආපු අයද සියල්ලන්ට බුදුරන් වහන්සේ එකපාරම කාමියෝ ආදීනව සහිතයි කියලා පෙන්නන්න වික්ෂුන් වහන්සේලා තත්ත්වෙදී ඒක පෙන්වුවාට ලෝකේ ඔපරම එකහැරේ පෙන්වන්න ගියේ මේ කාමියෝ ආදීනව සහිතයි මේ කාමියෝ මත් වැදිලි වාගේ කාමියෝ ගිනි හුලක් වාගේ කාමියෝ උලක් වාගේ කාමියෝ මඩක් වාගේ කාමියෝ බයක් වාගේ කියලා කාමියම ආදීනව කරලා කාමියෝ මහ දුක්ඛන්දරාවක් හැටියට පෙන්වපු තැන් තියෙනවා. ඒ වෙනුවට කාම විත්‍යාචාරයෙන් වැළකීලා මාර්ගය වරන්නේ මග අපහදලා දුන්නා. කාමියෝ මහ කරමගින් එකපාර කිව්වේ නෑ. මොකද හොඳ හින්දා නෙමෙයි මහා කාමීට වැටලා ඉන්න ලෝක සත්‍යයට එකපාර ගහින් ගෙඩියෙන්නේ නැහැ. එකපාර මේකෙන් බැහැින්න නිදහස වෙන බැරි හින්දා. ඒකට දුන්නා වැරදි පැත්තරේ යන්නේ නැතුව සම්මත කඩ කරන්නේ නැතුව මට්ටමකින් විදගන්න සීමා කරගෙන. ඒක වාදකයක් නෙමෙයි මාර්ගය වඩන්න. අරිහත්ත්වයට වාදක නැහැ කියලා කිව්වේ නැහැ. අරිහත්ත්වයට කාමී ඔක්කොම මිදෙන්න ඕනේ. එතෙන් එනකන් මාර්ගය වඩන්න මුලපටන් ගන්න ඊට ප්‍රශ්නයක් නැහැ. නිවැරදි කාමී ඉන්නවනම් ඒ ප්‍රශ්නයක් නැහැ කිවි. කාමී හොඳ හින්දා නෙමෙයි. ඊට පස්සේ ඒකේ ආදීනෝ දකින්න තැනට මනස වැඩෙනවා. වැඩි ආකාරයෙන් ගිරිටු තමයි මනස වැහිලා කාමච්ඡන්ද නීවරණයක් වෙන්නේ. අනේ නීවරණයක් පාට වත් කරගන්න නැතුව ඒ මට්ටමේ යනවා. නමුත් යම් කෙනෙක් නොර වැඩිලා තියෙනවා. කල් තියාම කාමියෝ ගිනි අඳුර වලක් සමානයි. කාමියෝ කියන්නේ මහා භයානක විසදයක්. සර්පයෝ වාගේ. මෙහෙම විවිධාකාරයෙන් කී ආදීනෝ එක ඈත් වෙලා යනවා කල් තියාම. ඒ ඥානෙ වැඩිච්ච අය. වැඩෙන්නේ බැරි අයට උත්සාහය වඩා ගන්න වෙනවා. මිත්‍යාචාරින් හරි වෙන් යාල් ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔක ආදීන වලට සම්මාචාරිත් එකයි වැදගත් නැහැ. ලෝකෝමය කාමී අක්කම අසුබයිනේ. කාමී ගන්න හරියක් නැහැ නිකන් දැකින දවසක් ඉයි. දැකලා මේ අන්නේ ප්‍රගුණ කර ගන්න ඕනේ. ඉතින් ලෙඩ රෝග හැදුනත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඇති අපි දැනගන්න ඕනේ. හැදිච්ච කය කොහොමත් මැරෙනවා. ඉතින් කාමයන්ට වතක විලාස හතරේ ගමනිය ආවම ඒකෙදිත් අපිට යම් යම් ආකාරයෙන් මේ කාම දුක් වලට වාතර වෙන්න සිද්ධ වෙනවා. විවිධ රෝගාබාධයන්ටත් පත් වෙන්න සිද්ධ වෙනවා. කවදා හරි ධර්මය අවබෝධ කරගැනීමේ ඥානයක් ලැබුව අධ්‍යයාවක් ලැබුණා නම් මේ මනුස්ස අධ්‍යයාවක්. ඒ විලාවේදී මෙච්චර කල් වෙච්චේ වටවත් ඒ වෙන් තිබෙන්නා වූ කාම වාදකයන්ටවත් වාග්මීකීට පත් වෙන්නේ නැතුව මැරෙන්න ඉස්සෙල්ලා මොකෙන් හරි කමක් නැහැ මැරෙන්න ඉස්සෙල්ලා ධර්ම අවබෝධයකින් මේ සියලු කාමිය අසාරයි සියලු සම්පත් කියන්නේ අසාර හිත් දේවල් කියලා. ධර්මානුකූලව දැක චන්ද්‍රාගයේ නිදහස වෙන මොහොතකරි බලාපොරොත්තු වෙනවා කියලා. ඔන්න ඔය විදිහේ තේරුම් ගන්න මගේ පාදා ගන්න ඕන. ලෝකේ නම් ගන්න හරියක් නැහැ කියන්නේ සම්පූර්ණ 100%ක් ඇත්තමයි කියලා දැක දාට සෝතාපන්නලා මැරි. පෙරහැරිච්ච රෝගියකින් මැරෙන්න පුළුවන්. කමක් නැහැ වල තපාගත වෙන්නේ. ඒ කිව්වා. ආයතනයක් ගමන වැඩිතුර යන්න ඉතින් ඥානේ වැඩිලා. තව අද්භව ගන්නක් ඇතුළත අරිහත් වෙනපත් වෙන මගේ පෑදී. ඉතින් අන්නේ එහෙම තේරුම් ගන්න ඕනේ. අරදීන වෙරිලා ඒ විමුක්තිය ලබා ගන්න සරසකන්ද මෙයාපති දුක් වේවි දඟලන්න එපා මේ රෝග රෝගාබාධ ගැන කතා අහලා. නමුත් තමන් පරිස්සම් වෙලා තමයි යහපත් ආකාරයෙන් මේ ලෝකේ මා භයානිකයි කියලා දැනේ කාමියෝ මත්ස්‍යදලි වාගේ පත් වෙන මත්ස්‍යදලි කියන්නේ උගුසන්ට අහු වෙච්ච මත්ස්‍යදල කදාවත් බේරිලක් නැහැ. ඒ මත්ස්‍යදලට සීමාවක් හම්බෙන්නේ නැහැ. ඒක තැයිලා පොඩිලා විනාශේලා අඬ ගොදුරු වෙලා යනවා. අන්න එහෙම තමයි කාම වස්තුන්ට වැදිලා කාමයන් ගොඩනගා ගත්තොත් කාම වස්තුවක් වුණොත් ඒකේ සිද්ධ වෙන්නේ මත්ස්‍යදලකට උගුසන්ට අහු වෙච්ච මත්ස්‍යදලකට වෙච්ච දේ. අද පැහැදිලිව පේනවා කාම වස්තු පස්සේ ගිහින් තමයි ස්ත්‍රී නිරා වැඩි හරියක් උපදින්නේ. කාම වස්තුවේ ප්‍රිය භාවය වැඩි වෙනකොට ඒකේ ලක්ෂණය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා හැමදෙරම අර උගුල් සතහුව ඉච්ච මත්ස්‍යදලි රකින්නවා වගේ තමයි ගෑනු ළමයි රකින්න වෙලා තියෙන්නේ. මහා භයානකයි. මොකද වෙලා තින්නේ ඉතින් එහෙම රැක රැක හිටියා නම් මොනවා කරගන්නද අන්තිම වෙලට වැහැරිලා කුණු වෙලා දෙකට නැමිලා හැරි පිටිය කියලා මැරිලා යන කයත් තමයි ඒ හැම වෙලා තියෙන්නේ. ඒ වුණත් ඒකේ තියෙන අවස්ථාවේ බේරගෙන ජීවත් වෙලා මේ ගමේ ඉඳලා හවත්තර යාමක ඉලියෙන් දොට වැල්ලි ඉලිය ගිහින් තව අල්ලපු ගෙදරට ගිහින් ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේ අමස්ස ඇදලි වාය කිව්වේ ඒකයි. කාමිය ගිනි අඟුරු වාගේ දැක දැක තේන රාග ගින්නෙන් දැවෙන්න වෙලා පිච්චෙන්න වෙනවා. ඉතින් ඒ වැහැටි කාම රූපයක් දැකලා කාම දාහේ දැවුනොත් එහෙම කොච්චර කාලයක් දැවෙන රෑද දැවෙනවා දවලුත් දැවෙනවා. ඉතින් විවිධාකාර පිසු වැටෙනක සමහර අය දැවෙනවා. කාමිය ගිනි අඟුරු වාගේ. ඉතින් ඒවා දකින්න ඕනේ එකින් එකට. ඒ වනිසා කවදාවත් යහපතක් නෑ වෙන්නේ නැහැ. ලෝකේ තරංකාරී අසත්පුරුෂයන්ගේ තරඟයට වාදින තරඟයට පොරබඩු සියලු කාම වාක්තු ඒ වේ කාමයන්ගේ ආදීනව මෙහෙම දැනගෙන ඒ නිසා වැඩක් වෙන්නේ නැහැ. ඒ පස්සේ ගිහින් තමයි අනන්ත සංසාරයේ මුලා වෙලා දුක් විඳි. තවත් දුක් ලබන්නේ මේ සියල්ලටම මූල වුණේ කාමයන්ගේ වටිනවා කියන මුලාව. ඔබ දැනගෙන කාමයන්ගේ ආදීනව දැක අවිද්‍යාව විදිහට උත්සාහ කරන්න ඕනේ. එහෙම කරගෙන දිගට සකස් කරගත්තොත් කවදා හරි කාම බන්ධනෙ මිදෙන්න පුළුවන්. කාම ලෝකානාතයි රූප ලෝකානාතයි අරූප ලෝකානාතයි සියලු ලෝකානාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොවැළීම නාතයි නොවැළීම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා. ඒක ඔක වළංගු දෙයක්. මේ කවුරුනා කවුරුනේ ලෙඩ රෝග ආදී ගැන වාද ගැන හිතන්නේ නැතුව
කාමලෝක අනාතවර හොඳ රාක්තියන්නේ කෙනෙකුට අසනීපයක් එහෙම ඇතුළුනා. ওই જાතිය වේවට ගිහිල්ලා අනාතවාහක් දැක්කා. දැන් ඉතින් කාමලෝක අනාතයි කියනකොට ඒක දැක්කේ නැති කෙනාට පේනට වඩා 10 ගුණයක් වැඩි නෑ එක වාරක් කියලා. කාමලෝක අනාතයි. කාමලෝකෙ විච්චේවත් විච්චේව විදිහ දුකක් දන්නායිද? බොහෝ ලොකු වැදගත්කමක් කියනවා කාමලෝක අනාතයි කියනකොට අත්දැකීම තියෙනවා. අනාත වෙච්ච එකේ අත්දැකීම මතක් වෙනකොට ඇත්ත වශයෙන්ම කාමිය වල අත දුක් කරදර දෙවිනෝ දැයෙනකොට කාමයන් නිසා ඇති වෙන කරදරයකින් වාදකයකින් කාමී ගිනි අඟුරු ගොඩක් වාගේ බුදු පියාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙන ඇත්ත වනේ ඉන්න. දැන් මට ඒක තේරෙනවා. ඔය කාමියන් පස්සේ ගිහලා මට වෙච්ච දේක හැටි. අනේ තේරෙන්න පටන් ගන්නවා. මේ කාමියෝ මඩක් වාගේ. හොරි හැදිලා කුහුට හැදිලා වල වෙන්න පටන් ගත්තා වෙනවා. කුණු වලේ කුණු කහන්දිලා මඩ වෙනවා වාගේ වෙනකොට කාමියන් පස්සේ ගිහලා මඩක් මඩක් කෑවා වගේ තමයි මටත් උනේ. දැන් දකින්න පුළුවන්. බුදුරණාහතේ ඇත්ත වෙන කියා තියෙන්නේ කාමිය මොලක් වා කියන්නේ. ඉතින් වෙන දෙයක් නේ කියා තියෙන්නේ. ඉතින් අපි ඔබ හිතුව නැති එක නේ ප්‍රශ්නේ උනේ. දැන්වත් හිතනවා. ඉතින් කාමිය වලකි කාමිය ගින්නකි. ඉතින් කාමිය අගුරු වලකි. ඉතින් ඔය විදිහට හිතන්න පුළුවන් විවිධාකාරී. ඉතින් මිදීම සාන්තයි. ඉතින් කාමියන්ගේ මිදේවා. ඉතින් ඔය වගේ ගන්න පුළුවන්. ඉතින් නිවේසන සීමේ වටිනාකම දකින්න පුළුවන්. ඉතින් එහෙම අරගෙන වඩන්න පුරුදු වෙන්න කින්නේ කියලා කොහොම හරි කවන්නේ වඩනවා කියන්නේ ඒක වතර වැලක්ම අවශ්‍ය නැහැ. තමන්ට දහම් අවබෝධය අදහස එනකන් ওই විදිහට තේරුම් වරගෙන වළඳ පුරුදු වෙනකොට මේ විදර්ශනා වැඩෙනවා. ලෝකයේ වටිනවයි කියන ඒවා අසාරයි කියලා දැනගන්නයි ප්‍රධාන වශයෙන් ඕනේ මොන කර්මත්තානේ වැඩිවා. ඕකයි අවශ්‍ය වෙන්නේ. වටිනවා වටිනවා කියලා හිතා ඉන්න සාරයි කියලා හිතා ඉන්නේ මහා කුණු ගොඩවල්. හරයක් නැති අසාර දේවල්. ඔන්න ඔය අවබෝධය එන එකයි දහම් අවබෝධය. ඕක ලැබෙනා නම් මොන දහමක් හරි මෙනෙහි කරනකොට ඒ දහම මෙනෙහි කරන්න. ඒතර මාර්ගය වැඩි. ඒකට බාධා වෙනවක් නැත්නම් ඒකෙම විදියෙන්ද? මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.